ආයුබෝවන් ඔබ එකතු වී සිටින්නේ නොපෙනෙන මායාව YouTube channel එක සමගයි. ඉතින් ශ්‍රී ලංකාවෙත් මීට කලකට පෙර සේරුවාවිල ප්‍රදේශයෙන් රත්රන් නිදියක් හමු වූ බවට විවිධ ප්‍රකාශ පළ වුණා. නමුත් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාවේ වඩාත් ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් බවට පත් අභිරහසක් වූ ලැස්ටර්ගේ අසුරුදන් වූ රන් නිදිය පිළිබඳවයි. 1929 සහ 1930 දී හැරල්ඩ් බෙල් ලැස්ටර් විසින් මැදම ඔස්ට්‍රේලියාව විදී රත්රන් විශාල ප්‍රමාණයක් සොයාගත් බවට ප්‍රකාශයක් සිදු කරනවා. ඔහු පවසන පරිදි 1897 දී එනම් ඔහුට වයස අවුරුදු 17ක් වන විට ක්වීන්ස්ලන්ඩ් සිට බටහිර ඔස්ට්‍රේලියාවට අශ්වයකු පිට නැගී ගමන් කර තිබෙනවා. ඉතින් මේ ගමන අතරමඟදී ඔහුට උතුරු දේශ සීමාවේ සහ බටහිර ඔස්ට්‍රේලියාවේ මායිම අතර කොහේ හෝ ස්ථානයකදී විශාල රන්නිදියක් හමු වී තිබෙන බවට ඔහු පවසනවා. 1929 ඔක්තෝබර් 14 වන දින ලැස්ටර් විසින් කල්ගෝලි ෆෙඩරල් සමාජිකයෙකු වන ඇල්බර්ට් ග්‍රීන් වෙත ලිපියක් යවනවා මේ පිළිබඳව දන්වමින්. ලැස්ටර්ගේ කතාවට අනුව මේ ස්ථානයේ ඇලිස් ස්ප්‍රින්ග්ස් සිට කිලෝමීටර් 1100ක් පමණ බටහිරට වන්නට කල්ගෝලිවල පිහිටා තිබෙන බවට විශ්වාස කරනවා. ඔහු පවසන පරිදි ඒ සොයා ගැනීමෙන් පසු ඔහුට ඔටුවෙකු සමග ගවන් කළ ඇෆ්ගන් පුද්ගලයෙකු හමු වී තිබෙනවා. ඉතින් මේ ඇෆ්ගන් පුද්ගලයා සමග පසුව ලැසට මිනින්දෝරු ජෝෂප් හාඩින්ගේ කඳවුරට ගොස් තිබෙනවා. පසුව ලැසට සහ හාඩින් එම රන්නිදියේ පිහිටීම සොයා ගැනීමේ උත්සාහයේදී නැවත රන්නිදිය සොයා ගොස් ඇති නමුත් එය අසාර්ථක වී තිබෙනවා. ඒ අනුව 1897 දී ලැසට තම පළමු ගවේෂණයේ යෙදෙනවා. ඊළඟ දශක කිහිපය තුළ ලැසට අවස්ථා කිහිපයකදීම ගවේෂණය සඳහා අරමුදල් රැස් කිරීමට උත්සාහ දැරුවා. ඉතින් මේ රන්නිදිය ඔහු පැවසූ තරම් පොහොසත් වුණත් මධ්‍යම ඔස්ට්‍රේලියාවේ අනාරක්ෂිත කාන්තාර පෙදෙසකට යාමට කිසිවෙකු සූදානම් වුණේ නැහැ. නමුත් 1930 වන විට ඔස්ට්‍රේලියාව දැඩි ආර්ථික අවපාතයකට ගොදුරු වීමත් සමග ලැස්ටර්ගේ රන්නිදී පිළිබඳ උනන්දුවද වැඩි වී තිබෙනවා. ඒ අනුව රන්නිදිය සොයා යාමේ ගවේෂණය සඳහා පවුම් 50,000ක පමණ පුද්ගලික අරමුදලක් ලබා ගැනීමට ලැසටර්ට හැකි වෙනවා. මේ ගවේෂණයට මෝටර් රථ යතුරුපැදි ගුවන් යානයක් සහ නායක ෆ්‍රෙඩ් බ්ලේක්ලි ඇතුළු තවත් පළපුරුදු බුෂ්මන්ලා කිහිප දෙනෙක් සහභාගී වී තිබෙනවා. මේ කණ්ඩායමට මඟ පෙන්වීම සිදු කළේ හැරල්ඩ් ලැසටර් විසින්. මේ කණ්ඩායම සැපයුම් දුෂ්කරතා සහ ශාරීරික දුෂ්කරතා ඉවසාගෙන තවදුරටත් ගවේෂණයේ යෙදුණා. නමුත් ඔවුන්ට කිසිවක් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. එනිසා කෝපයටපත් කණ්ඩායම් නායක බ්ලේක්ලි විසින් ගවේෂණ කටයුතු අවසන් කිරීමට තීරණය කරනවා. නමුත් ලැසට වෙඩික්කරුවෙකු වන පෝල් ජෝන්ස් සමග තවදුරටත් ගවේෂණ කටයුතු සිදු කළා. ඉතින් තවත් දවසක ලැසට අමුතු ගල් සාම්පල කිහිපයක් රැගෙන කඳවුරට පැමිණ තිබෙනවා. ඔහු රන්නිදිය සොයාගත් බවත් එහි පිහිටීම හෙලිකිරීමත් ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී පෝල් ජෝන්ස් ඔහු ගැන සැක කරනවා. එහිදී පෝල් ජෝන්ස් සමග ආරවුලක් ඇති කරගත් ලැසට නැවතත් කාන්තාරයට පිටව යනවා. පසුව ලැසටර්ව සෙවීම සඳහා බොබ් බක් නම් අයෙකු සෙවීමේ මෙහෙයුමක් සිදු කරනවා. එනු 1931 මාර්තු මාසයේදී හල්ස් ක්‍රීක්හි ගුහාවක තිබී ලැසටර්ගේ මැලවී ගිය සිරුර සහ පෞද්ගලික සටහන් සොයා ගන්නවා. පෝල් ජෝන්ස් පිටව ගිය පසු ආපසු යාමට ක්‍රමයක් නොමැතිව ලැසටර් කාන්තාරයේ තනි වූ බවට ඔහුගේ දිනපොතේ සඳහන්ව තිබුණා. දැඩි කුසගින්න සහ අධික වෙහෙසට පත්ව සිටි ලැසටර් අවසානයේ මරණයට පත් වී තිබෙනවා. ලැසටර්ගේ රන්නාකරේ පිහිටීම දැක්වෙන සිටියම් කිසිවක් මෙතෙක් හමු වී නැත. අවසානයේදී ලැසටර්ගේ රන්නිදිය ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය ජනප්‍රවාදයක් බවට පත් වුණා. ජනප්‍රිය ත්‍රාසජනක කතාන්දර රචකයෙකු වන අයෝන් නීඩ්‍රිස් විසින් ද ලැසටර්ස් ලාස්ට් රයිට් ග්‍රන්ථය මගින් ලැසටර් ආදිවාසීන් සමග ගත කළ කාලය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සපයා තිබෙනවා. හැරල්ඩ් ලැසටර්ගේ පුත් බොබ් හෙවත් රොබර්ට් ලැසටර් ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ ඔහුගේ පියාගේ කීර්ති නාමය නැවත ලබා ගැනීමට. ඔහුද මධ්‍යම ඔස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශවල ගවේෂණ බොහෝ ගණනක් සිදු කර තිබෙනවා. ඉතින් මේක ලැසටර්ගේ බොරුවක් නම් ඔහුගේ ජීවිතය අහිමි වන තෙක්ම ඔහු එම රන්නිදිය සොයා ගියේ ඇයි? ඉතින් මේ පිළිබඳව ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න අපේ channel එක subscribe කරන්න.